ස්වාමීන් වහන්ස කෙලස් ඇති තැන් අපිට තරහා ඇතිවන තැන් පුද්ගලයෝ දේවල් මේ දේවල් මගහැර යාම සුදුසුයි නේද ස්වාමීන් වහන්ස ඔව් බුදුරජාණන් වහන්සේගේ මගහැර යාමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රමයන් කියන්නේ සබ්බාව සූත්‍රයේ අදාර මගහැර යාමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රමයන් කියන්නේ ඒකයි ඔබට එතෙන්ට ගියාම කෙලස් සකස් වෙනවා නම් මගහැරලා එන්න කෙලස් සකස් වෙනවා නම් මගහැරලා යන්න මොකද කෙලස් සකස් වුණොත් ඒක බරපතල අකුසල් කලාපියු යන ඒසම් කොයි දෙයක් හේතුඵල ධර්ම කෙනෙකුට අයහපත් සැමියෙක් ලැබෙන්නේ අකීකරු සැමියෙක් ලැබෙන්නේ හේතුඵල ධර්මයන් නිසා කෙනෙකුට අයහපත් සාම්පුරුෂයෙක් ලැබෙන්නේ හේතුඵල ධර්ම නිසා ඒ නිසා අපිට අයහපත් සැමියෙක් ලැබුණා කියලා අපි කවදාක්වත් අර කියනවනේ මේ කාන්තා විමුක්තිය කියලා දෙයක් නේද පුරුෂාධිපත්‍යයට එරෙහිව කාන්තා විමුක්තිය කියලා කියනවා නේද ඒ නිසා පුරුෂාධිපත්‍යයට එරෙහිව කාන්තා විමුක්තිය උදෙසා සටන් කරන කාරණා ධර්මේ නා නේද ඒක හොඳට තේරුම් ගන්න ඒ නිසා අපි අපිට ලැබුණ ජීවිතය අපිට ලැබුණ ආදරය කියන කාරණය කඳුලින් සටහන් වෙන කාරණයක් නම් ඒ කඳුලට හේතුවක් තියෙනවා ඒකයි අපි තේරුම් ගන්න. ඒතකොට ඒ කඳුලට සටන් කරන්න යෑමෙන් අපි පුරුෂාධිපත්‍යයට එරෙහිව ස්ත්‍රීත්වය උදෙසා විමුක්තිය උදෙසා සටන් කිරීමෙන් අපි ඇති කරගත්තා වූ අකුසල් උදෙසා තව තව බරපතල අකුසල් සිදු කරනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් Tamanට කොච්චර අසීල් කරපු පුරුෂයෙක් ලැබුණත් හේතුඵල ධර්මයක් පුරුෂයාගේ වැරද්දක් නෙමේ බිරිඳගේ ඒක කරා වූ සාංසාරික කුසලයක්. ඒ නිසා කොයිම වෙලාවකවත් කාන්තා විමුක්තියේ නාමයෙන් පුරුෂාධිපත්‍යයට එරෙහිව සටන් කරන්න යන්න එපා. හේතුව හඳුනගෙන හේතුව විසඳ කර මොකද එහෙම නොකොලොත් නොනා බරපතල අකුසල් අපි සමාජයේ අනාගතයේදී සිද්ධ කරගන්න. දැන් බලන්න අපි කුරුල් ලෝකයේ ගන්න. කුරුල් ලෝකයේ ඕනෑම කුරුල්ලෙක් බැලුවොත් ඒගොල්ලෝ ජෝඩුවක් හැටියටයි ජීවත් වෙන්නේ. රැයට ලගින්න එක ගහේ. ඒගොල්ලෝ බිත්තර දාන්නේ, බිත්තර රකින්නේ, කූඩුව හදන්නේ, පැටවුට කවන්නේ ජෝඩුවක් හැටියට. එහෙනම් නමුත් බලන්න අර මොනරා සෙබඩ කියන සතා. මොනරා කියන සතෙක් කවදාක්වත් නොනා රැයට ගහක ලගින්දි තනියමයි ලගින්. කවදාක්වත් මම ওই කැලේ ඉඳලා මොනරෙක් සෙබඩක් එක ගහේ läගලා ඉන්නවා දැකලා නැහැ. ඒගොල්ලෝ එකට කවදාක්වත් ඉන්නේ නැහැ. මොනරා හැම වෙලාවම තනියම ඉන්නේ සෙබඩක් තනියම ඉන්නේ. නමුත් ඒගොල්ලෝ අර කාමයේ හැසිරෙන යම් දවස් දෙකක් වගේ කාලෙකදී ඔන්න සෙබඩ එනවා මොනරා කිත්තු. ආවත් ඒගොල්ලෝ ස්වභාවික ආකාරයෙන් ශරීරය ස්පර්ශ වෙන ආකාරයෙන් කාමයේ හැසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් අකුසල විපාකයක්. අස්වභාවික කාමික ක්‍රමයක් ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒ ආපු දවස් දෙක මොනරා ළඟ ඉන්නවා. ඒත් ඒ ආපු දවස් දෙකේමත් මොනරා කවදාකවත් සෙබඩත් එක්ක ගහේ ළඟින්නේ නැහැ. මොනරා ගහට යන එක ගහකට යනවා සෙබඩ තව ගහකට යනවා. මොකද ඒගොල්ලෝ අතර ඒසා බැඳීමක් නැහැ. ඒකෝ දැන් ඉන්නේ කොහේ හරි ඉඳලා ඔන්න සෙබඩ මොනරා ළඟට එනවා. ඇවිල්ලා දවස් දෙකක් විතර ඒ පැත්තේ ඉන්නවා ඉඳලා ඊට පස්සේ සෙබඩ යනවා ආයිමත් මොනරා ළඟට එන්නේ නැහැ. ගිහිල්ලා යා විතර බඩේ මෝරලා කූඩුවක් හදලා විතර රැකලා පැටවු හදලා පැටවුට කවලා ඔක්කොම යා සිද්ධ කරන්නේ තනියි. එයාට කවදාකවත් සැමියෙක්ගේ ආරක්ෂාවක් සැමියෙක්ගේ රැකවරණයක් එයාට නැහැ. කොහොම කරලා දැන් පැටියට මාස 6ක් විතර ලොකුණා එතන පැටිය අත්හැරුණාට පස්සේ ආයිමත් අර මොනරා ළඟට ඇවිල්ලා දවස් දෙකක් ඉඳලා ආයිමත් ගියා ආයිමත් සියල්ල යතනියම අකුසල් විපාක. අකුසල් විපාකේ මොකද්ද? ඒ සෙබඩ කියන්නේ ගිය ජීවිතේ පුරුෂාධිපත්‍යයට එරෙහිව ස්ත්‍රීත්වේ නාමයෙන් සටන් කරපු කෙනෙක්. එයාට පිරිමියෙක්ගේ ස්වාමි පුරුෂයෙක්ගේ සැමියෙක්ගේ රැකවරණයක් ආදරයක් උපකාරයක් කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒකයි. ඒ නිසාම අනිත් සෑම සත්වයකටම ලැබෙන තමන්ගේ ශරීරයේ ස්පර්ශ වීමෙන් ලැබෙන ඒ ලිංගික ආස්වාදයක් එයාට ලැබෙන්නේ නැහැ. හේතුඵල ධර්මයි. ඒ සියල්ලම හේතුඵල ධර්මයේ තමයි මොකද අතන අපි අපේ විමුක්තියේ නාමෙන් පුරුෂයෙක් එක්ක අපි ගැටුණා අපි කළා වූ වරදක් කියලා ඒක දැක්කේ නැහැ. ඒ නිසා ඔබේ යුග ජීවිතයේ කඳුළු කතාවක් නම් ඒ කඳුළු කතාව පිටිපස්සේ ඔබේ වරදයි තියෙන්නේ සාම්පුරුෂයාගේ සැමියාගේ වරද නෙමෙයි. ඒ නිසා ඒ වරද උදෙසා ඔබ ඔබේ අකීකරු සැමියාට තව තව කීකරු වෙලා කරුණා කරලා ඒ අකුසලයට පත් කරගන්න. දැන් බුදුරයන් වහන්සේගේ කාලේ ඉසිදාසි කියලා තරුණියක් හිටියා. එයා ඇවිල්ලා සිටු කුමරියක්. මේ ඉසිදාසිව නියමිත කාලෙදී ආගේ අම්මා තාත්තලා කෙනෙකුට කසාද බන්දලා දුන්නා. සියලුම දායාද පවර්ලා කසාද බන්දලා දුන්නා. කසාද බන්දලා දුන්නාට පස්සේ අනේ මේ මිනිස්සයා සතියක් නැත්තම් දෙකක් තමයි මේ ඉසිදාසිව තියාගත්තේ. ඉසිදාසි තියෙන සියලුම උපස්ථාන කරන. කකුල් හොදනවා, ඇඳුම් හොදනවා, ආහාර හදලා දෙනවා. නමුත් මේ සාම්පුරුෂයා කියන මේ මිනිස්සයව ගෙදර අරින්න මෙයා අරින්න නැත්තම් මං ගෙදර ඉන්නේ නැහැ. අම්මට කියනවා බෑ බෑ මට මේ මිනිස්සු එපා මේ බිරිඳ එපා යවන්න කියලා. අනේ අර අම්මා මොකද කරන්නේ? අර මනමාලිව ගිල ගෙදෙට්ට බාරද. ඒ ස්වාම්පුරුෂයා කියන එපාම කියලා. ඊට පස්සේ ආයිමත් අර තාත්තා ඉසිදාසියට තවත් ස්වාම්පුරුෂයෙක් හොයලා දෙවෙනි කසාදෙත් කළා. අනේ දෙවෙනි කසාදෙත් ස්වාම්පුරුෂයාට සියලුම යුතුකම් කරනවා කළා. ස්වාම්පුරුෂයා කියන මට මේ මනමාලිව ගිහිල්ලා අරලන්න. ඒ අම්මා ගිහිල්ලා දෙවෙනි පාරක් ඇදලා. මෙහෙම තුන්වෙනි පාරක් විවාහ කළ දෙනවා තුන්වෙනි කසාදෙත් බැහැ බැන්නේ.
හතරෙනි වතාව වෙනෝනා එයා ළඟ ඉන්න සේවකයෙක් නැත්තම් දුගී මහත්තයෙකුට දෙයි කරන්න දෙයක් නැහැ නේ වෙනට කසාද බඳලා දෙන්න බෑනේ සල්ලි දීලා ඔක්කොම දීලා මේ මගේ බිනදත් එක ජීවත් වෙනවා කියලා හරි මේ දුප්පත් මිනිස්සයාට සතියක් දෙකක් යනකොට අර මිනිස්සයාට යන්න කියනවා මට ඕනේ නැහැ උවි කියලා. ඒතර බලන්න විවාහ හතරකින්ම ස්වාම පුරුෂයන් විසින් ප්‍රතික්ෂේප දැන් කරලා දැන් ඉතිදාසිර දැන් ගෙදර යන්න බෑ. දැන් විවාහ හතරකින්ම බිඳ වැටෙනනේ. ගෙදර ගියත් අම්මා තාත්තා බයිනවා ඔබ ඔබ කර්මකාරියක් ඔබ ඔබේ මේ වැරදින්ද තමයි මෙහෙම වෙන්නේ. නමුත් එයාගේ වැරද්ද නැහැ. එයා තියෙන සියලුම උපකාරක ධර්මයන් ස්වාම පුරුෂයාට කළත් ස්වාම පුරුෂයන් එයා ප්‍රතික්ෂේප. අවසානයේ මේ ඉතිදාසි ජීවිතේ නැති කරගන්න කියලා යනවා. මං දැන් ගෙදර යන්නේ නැහැ ජීවිතේ නැති කරගන්නවා. යනකොට යාට රහත් මේනින් වාසය කෙනෙක් වුණගල. එයා ළඟ තියෙන පොඩි දානයක් තියෙනවා මොනවාරි රොටියක් මොකක් හරි එක පූජා කරද්දී ඒ රහත් මේනින් වාසයේ పూర్වේ නිවාසානුස්තිති ඥාණයෙන් මෙයා දැකලා කියන ඔබතුමිය පැවිදි වෙන කැමැතිද කියලා. එයා කැමැති වෙනවා. පැවිදි උපසම්පදාවට පත් වෙලා ඉසිදාසිය රහත් භික්ෂුණීන් වහන්සේ කෙනෙක් බවද? රහත් භික්ෂුණීන් වහන්සේ බවට පත් වෙලා යා పూర్වේ නිවාසානුස්තිති ඥාණයෙන් එයා බලනවා මට මෙවැනි දෙයක් සිද්ධ වෙන්න හේතුව මොකද්ද? එතන పూర్වේ නිවාසානුස්තිති ඥාණයෙන් කියන්නේ පෙර ජීවිත දැකීමේ ඥාණයෙන් එයා ආත්ම භාව පහක් ඉහෙට දකින්න. ඒ දකින්න එයා ආත්ම භාව පහේ පස්වෙනි ආත්ම භාවෙදී යා සිටු කුමාරි මේ සිටු කුමාරයා කාමයේ වර්ධවා හැසිරීම නිසාම මැරිලා වඳුරෙක් වෙලා උපදින. කාමයේ වර්ධවා හැසිරීම කියන්නේ තමන්ගේ නීත්‍යානුකූල සාම්පුරුෂයාගෙන් බැහැරව කාමයේ හැසිරීම. ස්වාමිනාස දැන්න එසේ හැසිරීම තරම්ම වරදක්ද? එසේ වැරදි සිතුවිල්ල කෙනෙක්ගේ සිත තුල ඇතිවීම? සිතුවිල්ලගේ සිතුවේ තොච්චර බරපතල දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එනත් එනිසා තමන් දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ සාම්පුරුෂයාගෙන් තමන්ගේ නීත්‍යානුකූල සාමි බිරින්දගෙන් බැහැරව අපි සිදු කරන්නා වූ හැසිරීම කාමයේ වර්ධව හැසිරීම සිද්ධයි. එනිසා සෑම පුරුෂයෙක්ම දක්ෂ වෙන්න ඕනේ නිරයතුරුවම තමාගේ සාමි දිනිය සමග පමණක්ම ජීවත් වෙන්නේ කියන අදිස්ථානයේ එන්න. ඉතින් එහෙම නැත්නම් ඒවා කාමයේ වර්ධව හැසිරීම ගැටියට ගෙනේ. ඒතකොට දැන් මේ ඉසිදාසිය බලනවා මේ සිටු කුලේ තරුණෙක් වෙලා ඉපදිලා කාමයේ වර්ධව හැසිරීම නිසා යා වඳුරෙක් වෙලා වඳුරු පැටියා පුංචි කාලේ මේ වඳුරු රැළේ නායකයා පැටියාගේ පුරුෂ ලිංගය කඩාගෙන කනවා. ඒ නිසාම රෝගී භාවයට පත් වෙලා ඒ වඳුරු පැටියා මැරෙයි. ඒ පළවෙනි ආසන. ඒ වඳුරු පැටියා මැරිලා එයා ඊළඟ ජීවිතේ ඉපදෙන්නේ නාකි එළදෙනකට දාව පැටියෙක් වෙලා. නාකි එළදෙනකට දාව පැටියෙක් වෙලා. ඒතර බලන්න එතනත් අකුසල් සංස්කාරය. ඒකට තරුණ එළදෙනකට දාව පැටියෙක් ඉපදීමත් නාකි එළදෙනකට දාව පැටියෙක් ඉපදීමත් හේතුඵල ධර්මයි. එන්න. ඒකට අම්මා කෙනෙක් කුළුඳුලේ උපදින දරුවාත් එහෙම නැත්නම් පස්වෙනි හයවෙනි දරුවා කියන්නේ හේතුඵල ධර්මයි. ඒතරේ අම්මාගේ පස්වෙනි හයවෙනි දරුවා කියන තැනදී අම්මාට ඒ දරුවාට අවශ්‍ය ආරක්ෂාව රැකවරණය දෙන්න බැහැ. මොකද එයා දුර්වලයි. තේනවා? ඒතරේ ඒ වගේ අර එළදෙන වයසක එළදෙනෙකුට දාව තමයි යා පැටියෙක් කියලා ඉපදෙන්නේ. මේ එළදෙනකට. ඒ පැටියා තරුණ වියට එද්දී ඒ පැටියා හදපු ගෙදර මිනිස්සයා එයාව අර වැඩ ගන්න අපි කියනවා ලිංගිකත්වේ නැති කරනවා අර පුස්ත කරනවා කියන්නේ. එහෙම කළා ලිංගිකත්වේ නැති කළා. හේතුඵල ධර්ම. එතනින් මේ වස්සා ජීවත් වෙලා මැරෙනවා. මැරිලා එයා ඉපදෙන්නේ නාකි එලිච්චියකට දාව එළුවෙක් වෙලා. එන්න නාකි එලිච්චියකට දාව එළුවෙක් වෙලා. ඉන්නේ එළුවා පුරුෂ ලිංගයේ කුණු වෙලා වණ වෙලා මැරෙනවා. දැන් බලන්න අකුසල විපාකය කියන දේ. එතනිනුත් ඊට පස්සේ නොනා යා නපුංසක මනුස්ස ජීවිතයක් ලැබලා උපත්ති ලැබුණා. ඊට පස්සේ තමයි ඉසිදාසිය වෙලා. ඒතර බලන්න ඉසිදාසිය විවාහ හතරක් වික්කසාද වීමට හේතුව ස්වාම පුරුෂයා තුල තියෙන්නේ. ඒ පිටිපස්සේ ඉසිදාසිය තුලමයි තියෙන්නේ. නමුත් ඉසිදාසියගේ අකුසල් විපාකයේ විපාකයට දෙද්දී ස්වාමි පුරුෂයන් හතර දෙනා අරසා වැදගත් බිරිඳකට අකාරුණික වෙලා බලවත් අකුසල් හතරක් පිටකරනවා. මාර්යා මේව ගලපන හැටි. එක්කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට තව කෙනෙක් ඒ නිසා බලවත් අකුසල් සිද්ධ කරනවා. එනිසා ඉසිදාසි දැක්කා ප්‍රශ්නේ තියෙන ස්වාමි පුරුෂයන්ගේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන තමා තුලමයි කියලා. එන්න නමුත් ඒක දකින්න ඉසිදාසිට උතුම් රහත් ඵලයට පත් වෙන්න සිද්ධ වෙයි. ඒකනම් ඉසිදාසි ඒක දැක්කේ නැහැ. ඒකයි කියන්නේ සමාජයේ කොතනකවත් වරදක් නැහැ. ඔබේ සාම්පුරුෂයා ඔබට අද බරපතල විදියට අනතුරකට ඔබව ලක් කරන්න පුළුවන් ගහලා බැනලා. නමුත් උතේ සාම්පුරුෂයාගේ වරදක් නෙමෙයි තියෙන්නේ. ඔබ සංසාරයේ කළා වූ කාමයේ වර්ධව හැසිරීමක් නැත්නම් පෙර ජීවිතයේ ඔබේ පුරුෂයාට ඔබ කළා වූ අකාරුණික බාහිර. ඒසයි ඒකයි කියන්නේ බුදුදහමේදී නෝනා කිසිම තැනක කොතනකවත් ගැටලුවක් නැහැ. කොතනකවත් ගැටලුවක් නැහැ. හේතුඵල ධර්මයක් අපි විඳින්නේ. ඵලයට අකමැති නම් අපි හේතුව නිරෝධය කරපු තැන ඵලයේ නිරෝධය ලයි. උතන තමයි ධර්මයේ කියන තැන.